පාසල් පොත් බෑගේ බරඩු කරනවා කියන එක ගත්ත හොඳ තීරණයක්. මොකද ස්කෝලියෝසිස් නැත්නම් කයිපොස්කෝලියෝසිස් වගේ තත්ත්වයන් නිසා අපිට බහුලව වර්තාවන් රෝගින් අතරින් අති බහුතරයක්ම පාසල් යන වයසේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්. එයාලා කරන මේන් කම්ප්ලේන් එකක් තමයි ලෝවර් බැක් පේන් එකක්. නැත්නම් කොන්දේ කැක්කුමක් තිබුණා කියන එක. මෙහිදී මේක ගොඩක් වෙලාවට මිස් ඩයග්නෝස් වෙනවා. හේතුව තමයි එක්කෝ මේක නොසලකා හරිනවා. එහෙම නැත්නම් ඇනල්ජෙසික් වේදනානාශක මොනවා හරි භාවිත කරලා එවිලට ඒ සුවයක් ලබා ගැනීම සිදු කරනවා. ඒත් හැබැයි රෝගියා අර්ලි ස්ටේජ් එකේ ඩිජෙනරේටිව් කියන්නේ ගෙවියම් වගේ අස්ති දිරීම් වගේ සම්බන්ධ හේතු ඒවත් වෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම වකුගඩු වල ගල් හෝ යාශ්‍රිත රෝග විටමින් උණුතා වගේ දේවල් වෙන්නත් පුළුවන්. එතකොට හරියට ඩයග්නොසිස් කරලා රෝගියාට ප්‍රතිකාර කිරීම තමයි සිදු කර යුතු වන්නේ. එහිදී කිනක රෝගීන්ට යොදා ගන්නා ප්‍රතිකාරය ඩයග්නොසිස් එක අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.